න්‍යායාත්මක පරිසරයත් ස්වභාවික පරිසරයත් ගොඩනගන ලද පරිසරයත් යන ත්‍රිත්වයේම සමෝදානිත සැලසුමකින් තොරව පසුගිය වසර 50ක කාලය පුරාවටම මිනිසා විසින් ඊනියා සංවර්ධනයේ නාමයෙන් පරිසරයට හා සබඳතාවට සිදු කරන ලද හානිය කිසි ලෙසකත් නැවත හැරවීමට නොහැකි මට්ටමකට පත්ව ඇත. පරිසරයේ හිතකාමී පැත්ත කියන්නේ විශේෂයෙන්ම මේ කාබන් ප්‍රින්ට්. ඒ පැත්තේදී මම මගේ රටට ලොකු දෙයක් කරනවා මේකෙදී. ඊට අමතරව මම තව ඉස්සරහට බලාපොරොත්තු වෙනවා සූර්ය බලෙන් ක්‍රියා කරන මෝටර රථයක් ගන්න. මම ඔවුන් කිව්වා මට මේ අවස්ථාවේ මට දාලා තියෙන ඉන්වර්ටර් එක අනුව ඒගොල්ලන් මට නැවත කළ යුතුව තියෙන්නේ සූර්ය කෝෂය වැඩිපුර එකතු කර ගැනීම පමණයි කියලා. ඉතින් එදාට මගේ ගමනාගමනයත් නොමිලේ. විදුලි බලය වගේම ඒකත් සීරෝ. පසුගිය සියවසට වඩා 40 ගුණයක් වැඩියෙන් කාර්මික අපද්‍රව්‍ය ප්‍රමාණය ඉහළ යන 16 ගුණයකින් බලශක්ති පරිභෝජනය ඉහළ යන ලෝක ජනගහණයෙන් හරි අඩක් මෙගා නගරවල ජීවත් වන අධික වේගයෙන් නාගරීකරණය ඉහළ යන වටපිටාවක ගෝලීය උණුසුම අවම කිරීම හෝ කාබන් විමෝචනය සීමා කිරීම ජීවිතයත් මරණයත් අතර තීරණාත්මක සටනක් බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. ඇත්තටම මම සෝලා ගැන හිතුවේ නෑ මුලින්ම. මේ දවස්වල මේ අපේ රටේ තියෙන රස්නේට කොහොමද මූණ දෙන්නේ කියලා හිතද්දි මම AC කරන එක ගැන තමයි මුලින්ම හිතුවේ. ගෙදර AC කරන්න. එහෙම AC කරන්න හිතුවට ඊට පස්සේ මට ආපු ප්‍රශ්නේ තමයි මම කොහොමද මේ AC වායු සමීකරණය කරාට පස්සේ එන විදුලි බිල වැඩි වෙන විදුලි බිල කොහොමද ගෙවා ගන්න කියන එක තමයි මට ප්‍රශ්නයක් වුනේ. හැබැයි ඒකම මට මනසට ආවා මේ දවස්වල හැමතැනම සෝලා සංග්‍රාමයක් යනවා. සූර්ය බල සංග්‍රාමයක් යනවා. ඉතින් මට මේකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතුවා. ඒ වෙනකොට හුඟක් ලංකාවේ කම්පැනි ගොඩක් තියෙනවා දැන් මේ වෙනකොට. මම හිතුවා හොඳ කම්පැනියක් තෝරගන්න ඕනි කියලා. හැබැයි එතෙන්දි මම විශේෂයෙන්ම බැලුවා මේ මම තෝරගන්න කම්පැනි මම හැම හුඟක් කම්පැනි වලට කතා කරලා බැලුවේ ඒගොල්ලන්ගේ ඒ සූර්ය කෝෂ සහ ඉන්වර්ටර් මේවා එන්නේ මොන රටවල් වල හදනේවද ලෝකේ මොන තත්ත්වයේද මේ බාණ්ඩ තියෙන්නේ මොන තත්ත්වයේද ඒකම මම වැළුව විශේෂම දේ තමයි ආෆ්ටර් සේල් සර්විස් පාරිභෝගික තෘප්තිය මෙතනින් එහාට කොහොමද ආෆ්ටර් සේල් සර්විස් මේගොල්ලන් මොන කම්පැනිද හොඳ වෙන්නේ කියලා. ඉතින් ඒ වෙලාවේදී මම උගාක් විස්තර හැම කම්පැනියකින්ම ගත්තා. ඒ අරගෙන අවසානයේ මම තෝරගත්ත ඒගොල්ලන්ගේ ඉතාම හොඳ තාක්ෂණික මෙවලම් මේගොල්ලෝ භාවිතා කරනවා. ඒගොල්ලන්ගේ දක්ෂ කාර්මික ශිල්පීන් ඉන්නවා. ඒකම ඔවුන් මට මුලදී දීපු මුලදී ඔවුන් මගෙන් මට දීපු පාරිභෝගික සේවය අනුව මම දැනගත්තා ඔවුන්ගේ පසුකාලීන සේවය ආෆ්ටර් සේල් සර්විසත් බොහොම හොඳ තත්ත්වයක තියෙයි කියලා. ඉතින් මම මේ වෙනකොට මගේ නිවස වායු සමීකරණය කරලා තියෙනවා. සියලුම දේ මුළු නිවසම වායු සමීකරණය කරලා මම අද ගෙවන්නේ සීරෝ බිලක්. මම කීයක්වත් ගෙවන්නේ නැහැ විදුලි මණ්ඩලයේ ලයිට් බිල හැටියට මම කීයක්වත් ගෙවන්නේ නැහැ. මට හරි ආඩම්බරෙන් කියන්න පුළුවන්. ඒත් එක්කම ආෆ්ටර් සේල් සර්විස් මම ඒක ගැන නම් අතිශයම පැහැදිලා ඉන්නේ. 100%ක් මම ඒ ගැන පැහැදිලා තියෙනවා. මොකද මේකෙන් පස්සේ මට බැරි වුණා මේගොල්ලෝ අර ඉන්ටර්නෙට් එක හරහා මට බලන්න පුළුවන් මගේ සෝලා පැනල්ස් කොහොමද ඒකේ ප්‍රොඩක්ෂන් එක කියන්නේ ඒකේ නිෂ්පාදනය කොහොමද කියලා මට බලන්න පුළුවන්. එහෙම බලන්න පුළුවන්කම තිබුණාට මට ඒ වෙලාව ඒ වෙනකොට තිබුණේ නැහැ හරි අන්තර්ජාල පහසුකමයි. එහෙම තිබුණ නැහැ කියන්නේ මගේ තියෙනවා ඒක මෙතෙන්ට වැඩ කරේ නැහැ. නමුත් ඔව් මා පසුපස දිගටම හිටියා. සුමාන දෙකෙන් තුනෙන් හැම වෙලෙම මට කෝල් කරලා කියනවා දැන් හරිද අපිට මේක බලන්න පුළුවන්ද පැනල්ස් බලන්න පුළුවන්ද එහෙම කියලා. ඒගොල්ලෝ මා පසුපස ඉඳලා මාව යොමු කරා එතෙන්ට. මම අන්තර්ජාලයේ පහසුකම් අරගෙන දැන් මට මගේ ඔෆිස් එකේදී මගේ ගෙදෙද්දි මගේ ටැබ් එකෙන් ෆෝන් එකෙන් ඕන තැනකින් මට බලන්න පුළුවන් මගේ කොහොමද නිෂ්පාදනය සූර්ය බලය නිෂ්පාදනය වෙන්නේ කොච්චරද කියලා. ඉතින් මම හරිම